මුදලමෙතු තුමාගේ සිංහලයි එක්කවයි ගැන කතා කරපු අපිට මෙවර අයවැයි මගහැරුණු කොටස් කිහිපයක් තියෙනවා එකෙන් එක කොටසක් තමයි මේ අපි දකිනවා මීට වසරකට ආසන්න කාලයකට පෙර ආතුව රටේ නීති කඩ කරමින් ආනයනය කරපු අති සුකොබ බෝගී වාහන 300ක් රේගුබාරයට ගත්තු ප්‍රවෘත්තිය. ඒවා නිදහස් කිරීමටත් හැකියාවක් නැහැ කියලා කියනවා මේ වාහනවල සමහරක් වාහනවල LC එහෙම නැත්නම් ණයවර ලිපි අදාළ කාලයට විවෘත නොකරපු නිසා. එතකොට මේකෙන් බොහොමයක් වාහන ආනයනය කරලා තියෙන එංගලන්තෙන් සහ ජපානයෙන්. එතකොට රාජ් මේ වාහන 300කට ආසන්න ප්‍රමාණය රාජ්‍ය සන්තක වීමට පවා ඉඩකඩ තියෙනවා කියලා එකල රේගෝ සඳහන් කරනවා. ඊට පස්සේ ඔහම කාලේ ගෙවිලා යනවා. කාලේ ගෙවිලා ගියාට පස්සේ ආයවැයට හරියටම සති 3කට කලින් හිරු සහ දෙරණ හරි අපූර්ව ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. අයියෝ බලන්නකෝ අර රේගුවේ තියෙන වාහන ටික අපරාදේ නිකං දිරලා යනවනේ වැස්සට තෙමි තෙමි අවුවට වේලි වේලි කියලා. ඊට පස්සේ හරියටම සති 3කට පස්සේ මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ අයවැය ඉදිරිපත් කරන අතර එක පාරම කියනවා අයියෝ අර අපරාදේ අදි සුකොබ බෝගී වාහන 300කට ආසන්න ප්‍රමාණයක් අර වේලි වේලි වැස්සට තෙමි තෙමි අපරාදේ නිකං දිරලා යනවා ඔයගේ බදු ටික ගෙවලා දාලා ඔවා නිදහස් කරන්න කියලා අයවැය අතරතුර කියනවා. එතකොට අපි දන්නවා රටේ නීතියෙන්ම තහනම් මේ වෙලාවේදී රටට වාහන ආනයනය කරන්න. හැබැයි වාහන ආනයනය සම්බන්ධයෙන් ආයනන කරුවන්ගේක පාර්ශවයක් කියනවා අපිට ඩොලර් වලින් හරි බදු ගෙවලා රටට වාහන ආනයනය කරන්න ඉඩකඩ ලබා දෙන්න කියලා. මොකද අර කිව්වත් වගේ වාහන ගෙන්වීම තහනම් වෙලා තිබෙන වෙලාවක රට ඇතුලේ බබල් එකක් හැදිලා තිනවා මිල සම්බන්ධයෙන්. ඒ කියන්නේ මීට පෙර ලක්ෂ 10ට 15ට 10ට 11ට විතර ගත්තු වාහන අපිට මේ වෙලාවේදී ගන්න වෙන්නේ ලක්ෂ 25ට 30ට. මීට පෙර ලක්ෂ 40ට 50ට ගත්තු වාහන මේ වෙලාවේදී විකුණන්නේ ලක්ෂ 100 ගණන් වලට. එතකොට ඒ විතරක්ම නෙවෙයි. ඒවට ලීසිනුත් දෙනවා. එතකොට අර ඉහළ ගියපු මිල රිවර්ස් කරන්නවත් බෑ. එතකොට ලංකාවේ දැන් තියෙන මේ පුම්බපු මිලත් එක්ක අර බදු ටික ගෙව්වත් ලංකාවේ මාකට් එක ඇතුලේ 3-4 ගුණයක ඩිමාන්ඩ් එකක් තියෙනවා මේ වෙලාවේ වාහනයක් සඳහා. මොකද සප්ලයි එක අඩු නිසා. මේ කන්න බොන නැති වෙලාවේ අපි මෙහෙම වාහන ගැන කතා කිරීම තේරුමක් නැති වෙන්න පුළුවන්. හැබැයි අපිට මේ කාරණය මගහැරලා යන්න බෑ. මොකද රට මේ වගේ ආගාධයකට වැටලා ඉන්න වෙලාවකත් මේක ඇතුලේ පිරිසක් වංගු ගහන්න හදනවා අපිට පේන නිසා. මේකිනුත් බිමට වැටලා ඉන්නේ අර මධ්‍යම පාන්තික තමන්ගේ සේල් වල වාහන 10ක් 15ක් තියෙන මධ්‍යම පාන්තික ව්‍යාපාරික එහෙම නැතුව මේක මේ ඉෂාර ට්‍රේඩර්ස් එකටවත් එහෙම නැතුව ඉන්ද්‍රා ට්‍රේඩර්ස් එකටවත් එහෙම නැතුව මහා පරිමාණ ව්‍යාපාරිකින්ට තාම මේක දැනෙලා එහෙම නැහැ. ඒකට හේතුව ඔවුන් ළඟ තාම ස්ටොක් තියෙන නිසා. අනිත් එක තමයි දැනටත් ඒ 80%ක් සමහර අය 50%ක් සමහර අය ඊටත් වැඩි මිලට වාහන විකුණමින් අධික ලාභයක් උපයමින් ඉන්න නිසා. ඒ නිසා අපි අර හැමදාම කියනවා වගේ අර්බුදයක් වෙලාවට ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ අහිංසක මිනිස්සුන්ට. සම්බන්ධතා තියෙන මිනිස්සු, දේශපාලකින් දන්න මිනිස්සු, වියදම් කරන්න මුදල් හදලා තියෙන මිනිස්සු මොනවා හරි ගේමක් ගහලා මේ අර්බුදයෙන් මේ ප්‍රශ්නේ බේරනවා. අර ආණ්ඩුවට බදු ගෙවලා රටේ ආර්ථිකයට දායකත්වය සපේන මධ්‍යම පාන්තික ව්‍යාපාරිකයා තමයි මේකෙන් කඩාගෙන වැටෙන්නේ. අවුරුද්දකට කලින් රේගුව කියනවා මේ වාහන 300 රාජසන්තක වීමටත් ඉඩ තියෙනවායි කියලා. එහෙම කියලා සති 3කට කලින් එකපාරම හිරු දෙරණ හරි අපූර්ව ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. ඒ ප්‍රවෘත්තිය දැකලා මුදල් ඇමතිතුමාට දුක හිතිලා අනේ හිත උණු වෙලා මේ තීරණය ගත්ත කියලා හිතුවද? ඒව මහා ගොංජෝක්. අනිත් එක තමයි බලන්න මේ මෙතන ඇල්ටෝ එහෙම නැත්නම් පොඩි ස්ට්‍රීබිල් එහෙම නැත්නම් පොඩි බයික් මේ සාමාන්‍ය මධ්‍යම පාන්තික ඔබ අපි පාවිච්චි කරන වාහන තියෙනවද කියලා. නෑ. මෙතන තියෙන රේන්ජ් රෝවර්, BMW, Audi, Benz, ඩබල් කාර් වගේ අති සුකෝප බෝගී වාහන. අනිත් එක තමයි මෙතන ගොඩනගෙන අනිකුත් තර්කේ. රටේ නීතිය කඩ කරමින් නීතිය අභිබවා යමින් මොන ව්‍යාපාරිකයෙක්ද රිස්ක් එකක් ගන්නෙ මේ වගේ සුකෝප බෝගී වාහන ටිකක් රටට ගෙනල්ලා අතින් ගෙවලා පාඩුවක් ලබන්නේ? එහෙම බය නැත්ද ව්‍යාපාරිකයින්ට? එහෙම රිස්ක් එකක් ගන්නෙ කොහොමද රටේ නීතිය කඩන්නේ? ඒ නිසා මේ කරුණ කාරණා සියල්ල ගලප ගන්න පටල ගන්න ඉඩ හසර නිදහස දෙන ගමම් අපිට කියන්න තියෙන ඉතින් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා. ඔය අතරම තවත් ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. ඒ තමයි ඔබට මතක ඇති මේ පොහොර සම්බන්ධයෙන්. ඉන්දියාවේ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගැන්වීමේදී වංචාවක් සිදුව ඇති බවට ඒකෙන් රටට රුපියල් මිලියන 8000ක් පාඩු වෙනවායි කියලා පාට්ලි චම්පික පාර්ලිමේන්තුවේදී කරපු ප්‍රකාශයකට පහුගිය නොවැම්බර් 8 වෙනිදා කෘෂිකර්ම ඇමති මහින්දානන්ද CID කිහිලා පැමිණිලක් දානවා. හැබැයි ඊයේ දිනේදී කෘෂිකර්ම අමාත්‍යවරයාම සඳහන් කරනවා
මේ සමාගම යම් විශාල ලාභයක් ලබාගෙන තියෙනවා කියලා අපිට ඉදිරිපත් කරලා තියෙන කරුණවලුත් පේනවා කොහොමනත් අපි ඉන්දියා තානාපති හරහා මේක වෙනස් කරගන්න මේ වෙන විටත් වැඩ කටයුතු සූදානම් කරලා තියෙන්නේ කියලා මේක කතාව ගත්තොත් මේ ඉන්දියා සමාගමෙන් ශ්‍රී ලංකාවට නැනෝ නයිට්‍රජන් පොහොර මිලදී ගැනීමේදී මිලිලීටර් 500ක මිල ඇමරිකානු ඩොලර් 12.45ක් හැබැයි ඒ පොහොර ඒ ප්‍රමාණයටම ඉන්දියාවේදී අලෙවි කරන්නේ ඩොලර් ඇමරිකානු ඩොලර් 3.23කට මේ ඉෆ්කෝ නැමැති IFFCO නැමැති මේ ඉන්දියානු ගොවි සමූහයේ තාක්ෂණ නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා ඒ පැමිණ තිබෙන තාක්ෂණ නිලධාරීන්ගෙන් අනිල් යාදව මහතා ඊයේ මේ පිළිබඳව මාධ්‍ය හමුවක් පැවැත්තුවා. ඒ මාධ්‍ය හමුවේදී මා විසින් ප්‍රකාශ කරන ලද සියලුම කරුණු සත්‍ය බව ඔප්පු වෙන ආකාරයට එතුමා තමන්ගේ ප්‍රකාශය කළා. පළමුව මේ රසායනික පොහොර තහනම් කළා කිව්වට මේ ගෙනේන ලද නැනෝ යූරියා පොහොර දියරය පැහැදිලිවම නැනෝ තාක්ෂණයෙන් බිහිවෙච්ච රසායනික පොහොරක් මිස ස්වභාවික කාබනික පොහොරක් නොවන බව ඔහුගේ කතාවෙන් පැහැදිලි වුණා. ඒක සම්පූර්ණ ඇත්තක් මොකද නැනෝ තත්වයේ තිබෙන දේවල් ස්වභාවයෙන් නිෂ්පාදනය කරන්න බෑ. ඒවා නිෂ්පාදනය කළ යුතුයි. එවැනි නිෂ්පාදිත සෑම දෙයක්ම ස්වභාවික පොහොරක් වන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම රසායනික පොහොරක් වෙනවා. මොකද රසායන ද්‍රව්‍ය හරහා තමයි ඒක නිෂ්පාදනය කරන්නේ. ඒ වගේම මෙහි පොහොර මිලිලීටර් 500ක මිල ඉන්දියානු රුපියල් 240ක් බව ඔහු ප්‍රකාශ කළා. මා කිව්වෙත් ඒකමයි ලීටරයක් ඉන්දියානු රුපියල් 480ක් කියලා. මිලිලීටර් 500 240 නම් ලීටරේ වෙනවා රුපියල් 480ක් ඉන්දියානු රුපියල්. එතකොට මේක වෙන්නේ ඩොලර් 6කට ආසන්න ප්‍රමාණයක් ඉන්දියාවේ රුපියල් ප්‍රමාණය අපි ගණනය කළාට පස්සේ. ඔබ මේ සිනාරියෝ එක ගැන පොඩ්ඩක් හිතලා බලන්නකෝ. රටේ සෑහෙන අර්බුද ගණනාවක් නිර්මාණය වෙලා ඇති වෙලා තියෙනවා. ඒ අර්බුදවල මුලටම ගිහිල්ලා බැලුවොත් අපි කොයි කවුරුත් හොඳින් දන්න දේ තමයි මේ අර්බුදවලට හේතුව අපිට ඩොලර් නැහැ අපිට ඩොලර් අර්බුදයක් තියෙනවා. ඒට තමතරව දැන් මේ තියෙන පොහොර හිඟයත් එක්ක අපි අතිවිශාල ආහාර අර්බුදයකට යමින් ඉන්නවා. එතකොට අපි කියන්නේ හොරකමේ තියෙන්න එපා එතික්ස් අපි දන්නවා මේ අය හොරකම් කරනවායි කියලා. හැබැයි අපි කියන්නේ අඩුම ගානේ හොරකම් කරපල්ලා එතිකලි ඇක්සිඩන්ට් එකක් වෙච්ච මිනිස්සෙක්ට උදව් කරන්නේ නැතුව ඒ මිනිස්සයාගේ බෑගේ හොරකම් කරනවා නම් ඒ මිනිස්සයාගේ මාලේ කඩාගෙන දුවනවා නම් පාරේ මිනිස්සෙක් වැටලා ඉදි මරණාසන්නව පණ ඇදෙද්දි ඒ මිනිස්සයාගේ කන කර ගලවගෙන යනවා නම් ඒ මිනිස්සයාගේ බෑග් එක ෆෝන් එක හොරකම් කරගෙන යනවා නම් එහෙම එකෙක්ට සමාජ කියන්නේ මුම්මහ පහි කාල කන්‍යෝන් කියලානේ. ඒ නිසා රට මේ වගේ ආගාධයකට වැටිලා ඉන්න වෙලාවක අපි අතිවිශාල ආහාර අර්බුදයකට බලශක්ති අර්බුදයකට යමෙන් ඉන්න වෙලාවක මේ කියනවා වගේ දෙයක් කළා නම් අපි කියන්නේ කවුරු කළාද? එව්වම සහගහන අපරාධ. කොහොමනත් චම්පිකගේ මේ වීඩියෝ එක බලන අතරෙම අපිට හම්බෙනවා චම්පිකගේ Facebook එකේ අනුරු කුමාරට සංවාදයක් සඳහා කරපු අභියෝගයක්. මේ අභියෝගයේ තමයි අනුර කුමාර දිසානායක මහතා නැනි විවෘත හෘදයාංගම සහ සුහද සංවාදයක් සඳහා මෙසේ ඔබ වෙත ආරාධනා කිරීමට අප තීරණය කළේ මෑතක සිට මා ඉලක්ක කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ පහළ මට්ටමේ සමාජිකයන් සහ ආධාරකරුවන් සමහරෙකු විසින් සාවද්‍ය චෝදනා එල්ල කිරීමේ ප්‍රවණතාවයක් දකින්නට ලැබෙන නිසා. එනිසා පහුගිය කාලේ පුරාවට මා වගකීම් දරු අමාත්‍යංශවල කුමන හෝ වංචාවක් දූෂණයක් සිදු වී ඇතැයි කියලා ඔබ අවංකවම විශ්වාස කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඔබගේ ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙන විවෘත ඌත් මිත්‍රශීලියුත් සංවාදයක් ඔබ හෝ ඔබ හා සමාන දැනුම් මට්ටමේ දැනුමක් සහ සංගමයක් තිබෙන වෙනත් සුදුසු නායකයෙකු සමග කරන්නට මම කැමැත්තෙන් සිටිමි. ඉතින් මේ අභියෝගය දැක්කට පස්සේ අපිට හිතුණා මොනවා වුණා මේ අභියෝගයේ මේ සංවාදේ හරිම ඉන්ට්‍රස්ටිං එකක් වෙයි කියලා. මොකද අපි මෑත කාලේ දැකලා නැහැ චම්පික සහ අනුර දෙපැත්තේ ඉඳගෙන සංවාද කරනවා. ඉතින් මේ සංවාදය මේ අභියෝගය සඳහා දෙපාර්ශවයේ කැමැත්තක් ඇති වුණොත් එකඟතාවයකට ආවොත් මේ අපි කියන්නේ එහෙම ඇවිල්ලා මේක කරන්න තැනක් නැහෙනි ඉඩක් නැහෙනි වගේ එකක්. ඔන්න SL blog අපි මේ අභියෝගයේ මේ සංවාදයේ කිරීම සඳහා පැවැත්වීම සඳහා අපේ වේදිකාව ඔබට ලබා දීමට සූදානම් කියන කාරණයක් මතක් කරන්න කැමතියි. බොදුබල සේනා සංවිධානයේ ආරම්භකයේ කුමෙන් මෙහි ප්‍රධාන විධායක නිලධාරියා විදියට කටයුතු කරපු කතිකාචාර්ය ඩිලන්ත විතානගේ අලුත් දේශපාලන ව්‍යාපෘතියකට අතගහලා තියෙනවා.
බොදුබල සේනා සංවිධානයේ ආරම්භක සමාජිකයන් පිරිසකගේ සහ එම සංවිධානයේ හිටපු ක්‍රියාකාරීන් පිරිසකගේ මූලිකත්වයෙන් යුතුව ආරම්භ කරපු මේ ව්‍යාකෘතිය නම් කරලා තියෙන්නේ එක රටක් එක ජාතියක් එක නීතියක් සඳහා වූ මහජන කොමිසම විදියට හැමෝටම සතුටින් ඉන්න පුළුවන් සමාජයක් එක පවුලකට පමණක් සතුටින් ඉන්න පුළුවන් සමාජයක් නෙමෙයි 225කට පමණක් සතුටින් ඉන්න පුළුවන් සමාජයක් නෙමෙයි ඒක තෝරගත්ත ආගමික හෝ ජන වර්ගයේ කොටසකට වරප්‍රසාදවත් පන්තියකට ඉන්න නෙමෙයි මේ රටේ ඉපදුනා නම් මොන ජාතියට අයිති වුණත් මොන කුලයට අයිති වුණත් මොන ආගමකට අයිති වුණත් මොන දේශපාලන පක්ෂයකට හෝ මොන කණ්ඩායමකට අයිති වුණත් ඒ සියලු දෙනාටම සතුටින් ඉන්න පුළුවන් සමාජයක් නිර්මාණය කරා ජාතික ප්‍රතිපත්ති හදන හැයට යම්කිසි සමාජ ව්‍යාපාරයක් නිර්මාණය කිරීම සඳහා තමයි අපි එක් රටක් එක් ජාතියක් එක් නීතියක් මේ මහජන කොමිසම ඉදිරිපත් කරන්නේ ඊළඟට අපි මේ ප්‍රවෘත්ති උපුටා ගන්න ද ලීඩර් වෙබඩවේ ද ලීඩර් වෙබඩවේ වාර්තා කරනවා යුද්ධයෙන් මිය ගිය තම සමීපතම යන් වෙනුවෙන් දෙමළ ජනතාවගේ ශෝකය පළ කිරීම බැලැක්වීමට උතුරේ දියත් කරලා තියෙන මෙහෙයුම තවත් උත්සන්න කර තිබෙන ආණ්ඩුවෙන් හින්දුවත් පිළිවෙත් පැවැත්වීමටත් බාධා ඇති කර තිබෙන බව මහවිරු සැමරුම් පැවැත්වීම සහ සංවිධානය කිරීමට එරෙහිව ඉල් පොදා ආගමික වතාවතක් වශයෙන් පහන් දල්වා තිබූ නිවෙස්වලටද ගොඩවැදී ආගමික පිළිවෙත්වලට බාධා ඇති කර තිබෙන බව තමයි ද ලීඩර් වෙබඩවිය වාර්තා කරන්නේ අර යුද්ධේ දිනුවට යුද්ධ ජයග්‍රහණය කරාට තාම අපි දකින්නේ නැහැ උතුරු දකුණ යාවුණු උතුරු දකුණ යාවුණු එක රටක් බවට ශ්‍රී ලංකාව පත් වෙලා තියෙනවා. ඉතින් අපි මේක කතා කරන්න හේතුවම අපි දන්නවා උතුරේ ප්‍රවෘත්ති අපේ රටේ ප්‍රධාන මාධ්‍යවල වාර්තා වෙන්නේ නැහැ. ලොකු ඉඩක් ලොකු බරක් එක්ක ඒ නිසාමයි අපි මේ කාරණය ප්‍රවෘත්තියක් විදියට වාර්තා කරන්න හිතුවේ. ඉතින් අද වැඩසටහන අවසන් කරන්න මත් වෙනුත් කියන්න කැමති ස්තුති කරන විශේෂයෙන්ම අපේ Patreon සමාජික රුසියල දෙනාට ඔවුන්ගේ ශක්තියෙන් තමයි අපි ජනතාවට වග වෙන මාධ්‍යකරණය කණියනිලා ඉන්නේ. ඉතින් SR blog අපි කරන මේ කාර්ය සම්බන්ධයෙන් ඔබට ඇගීමක් ඇතනම් අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ Patreon සමාජිකයෙක් වෙන්න කියලා. අපේ Patreon සමාජිකයෙක් වෙන්න පුළුවන් මෙතන ක්ලික් කරලා. 10 ශ්‍රේණියේ විෂය නිර්දේශය මේ වෙනකොට අවසන්. මේ පාඩම් මාලාවේ අන්තර්ගත ගැන කතා කරනකොට පාසල් විෂය නිර්දේශෙම අපි ආවරණය කරලායි තියෙන්නේ. ඒ වගේම වාරෙන් වාරයට පාඩමින් පාඩමට අභ්‍යාසින් අභ්‍යාසයට ඉතාමත්ම සරලව පැහැදිලි කිරීම කරලා තියෙනවා. ඒ වගේම මේ පාඩම් මාලාව ඔබ කැමති වෙලාවක නරඹන්නටත් ඔබට හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ පාඩම් මාලාව එක වතාවක් නෙමෙයි කිහිප වතාවක් නැරඹීමේ හැකියාවක් ඔබට තියෙනවා. ඒ වගේම ඔබ දන්න කෙනෙක් ඉන්නවා නම් මුදල් අපහසුතාවයක් තියෙනවා. අපිට ලියන්න. ඒ වගේම ඔබ දන්න කෙනෙක් ඉන්නවා නම් ලැප්ටොප් එකක් වෙන්න පුළුවන්, ෆෝන් එකක් වෙන්න පුළුවන්, ගැනීමට අපහසුයි. අපේ පහල තියෙන ඊමේල් ඇඩ්‍රස් එක හරහා අපිට ඊමේල් එකක් එවන්න. අපේ පාඩම් මාලාව ලබා ගැනීමට අවශ්‍ය නම් මෙතන ක්ලික් කරන්න.